ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ වාදය මොකක්ද? මොකක්ද ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේගේ වාදය? හේතුඵලවාදය. ශාස්ත්‍රඥ වහන්සේගේ වාදය තමයි හේතුඵලවාදය. මේ අනිත්‍ය කියලා කියන්නේ පින්වතුනි හේතුඵලවාදයත් එක එකට ගැටිච්ච තැන. එකට බැඳිලා තියෙන තැනක් අනිත්‍ය කියලා කියන්නේ. හේතුඵලවාදයත් එක්ක තියෙන එකක්. යමක් හේතුවකින් හට ගන්නවා නම් ඒ හටගත්ත දේ Taman වශයෙන් තියන්න බෑ. පිළිගන්නවද නැද්ද? ඔබ දැන් මේ දහම් දේශනාවක් අහනවා කියලා හිතන්නේ නැතුව ගණන් පන්තියේ ඉන්නවා කියලා හිතන්නේ. දැන් ගණන් අවබෝධ කරගන්න මොලයක් ඕනේ. ඒකට තියෙන්නේ තාර්කික නුවණ. අන්නේ තාර්කික නුවණෙන් දැන් මේක දිහා බලන්න. තර්කානුකූලව බලන්න. එච්චරයි. වෙන මොකුත් ඕනේ නැහැ. තර්කානුකූලව බලන්න. යමක් හටගන්නේ හේතුවකින් නම් හේතුවකින් හෝ හේතු කිහිපයකින් නම් ඒ හටගත්ත දේ ඔබට කැමති විදිහට තියන් ඉන්න පුළුවන්ද? අන්න ඒක හොඳට ඔළුවට ගන්න. යමක් හටාරන් තියෙන්නේ හේතු කීපයකින් නම් ඒ හේතු කීපයකින් හටගත්ත ඵලය ඔබට ඕනි විදිහට තියන්න පුළුවන්ද? ඒකාන්තයෙන්ම ඔබට දැනෙන උත්තරේ තමයි මොකද්ද? බෑ. ඇයි බැරි? හේතු එක නැති වුණොත් ඵලය නැහැ. හේතු දෙක නැති වුණොත් ඵලය නැහැ. හේතු තුන නැති වුණොත් ඵලය නැහැ. හේතු හතර නැති වුණොත් ඵලය නැහැ. හේතු එක විකෘති වුණොත් ඵලය විකෘති. හේතු දෙක වෙනස් වුණොත් ඵලයක් වෙනස්. හේතු තුන වෙනස් වුණොත් ඵලයක් වෙනස්. හේතු හතර වෙනස් වුණොත් ඵලයක් වෙනස්. එහෙනම් මේ ඵලය ඔබ වශයෙන් තියන්න පුළුවන්ද? හරි සරලයි. තියන්න බෑ. හේතුව මොකද්ද? හේතුන්ගෙන් හටාරන් තියෙන්නේ. රොකට් සයන්ස් නෙමෙයි. හේතුන්ගෙන් හටාරන් තියෙන්නේ. ඒක නිසා ඵලය තමන් වශයෙන් තියන්න බෑ. තමන් වශයෙන් තියන්න බැරි දෙයකට ඇලුම් කළොත් සැපද විඳින්නේ දුකද විඳින්නේ? දුක. ඇයි? තමන් සතුටු ඒක තමන් කැමති විදිහට තියනකොට නේද? ඔබ කන්නාඩි ඉස්සරහට යනවා. ලස්සනට මූණ දින ඔක්කොම හරි. එකමාට ඔබේ මල්ලි ඇවිල්ලා ඔබ අවුල් කරලා දානවා. කොණ්ඩේ අවුල් කරලා දානවා. දැන් කැමතිද ඔබ ඒකට? නෑ. ඔබ කැමති මොකක්ද? අර ඔබ ලස්සනට කොණ්ඩේ පීරලා ගන්න හදාගෙන ඉඳිච්ච එකට තමයි කැමති. ඒක විකෘති වෙනකොට ඔබට මොකද වෙන්නේ? දුකයි. සාත්‍රුන් වහන්සේ මේ දුකට හේතුව විදිහට කිව්වේ මොකද්ද? අනිච්ච නෙමෙයි. දුකට හේතුව විදිහට කිව්වේ මොකද්ද? මේක පින්වතුනි ප්‍රත්‍යක්ෂ දේ. මේ තුලින් සෝතාපන්න ඵලයට පත් වෙච්ච පිරිස් බොහෝමයක් ඉන්නවා. ආයි මේකේ සකහරින්න දෙයක් නැහැ. මනාකොට දේශනා කරන දෙයක්. හොද්දට අවබෝධයෙන් අහගන්න. ශාස්ත්‍රුන් වහන්සේ දුකට හේතුව විදිහට මොකද්ද කිව්වේ? තණ්හාව. දුකට හේතුව කියලා කිව්වේ තණ්හාව. අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය නිසා දුක හටගන්න විදිහක් තියෙනවා. අනිත්‍ය දේත තණ්හා කරන්න ගියොත් මොකද වෙන්නේ? අන්න දුක හට ගන්නවා. එහෙනම් අනිච්ච නෙමෙයි දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? තණ්හාව. ඔන්න තේරුම් ගන්න. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? තණ්හි හාවීම. ඒ පැලට හා වෙනවා ගිහිල්ලා. දැන් ඔක සරලව කිව්වහම තේරෙන්නේ නැත්තම් ගැඹුරෙන් තේරුම් ගන්න. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග භාගතා తත්‍ර తත්‍රාభినන්දනි. ඒ තන અભිනන්දනේ කරනවා. උනාර භවයේ ඇති කරනවා. ඒ ලොකු එක. එතනට යන්න ඕනේ නැහැ. පදයකට නිරුක්තියක් තියෙනවා. පදයෙන් කියවෙන අර්ථයක් තියෙනවා. ඒ තමයි තණ්හා කියලා කියන්නේ මොකද්ද? තණ්හි හාවීම. ඒ තන හාවෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ හාවීමෙන් දුක එන්නේ වස්තු මොනවානන්ද? තමන් වශයෙන් තියන්න බැරි වස්තුවකට හාවුනොත් මොකද වෙන්නේ? යමක් තියෙනවා තමන් වශයෙන් තියන්න පුළුවන්. තමන්ට කැමති විදිහට ඉන්න දෙයක් තියෙනවා. එහෙම වෙන ඕනේ නේද හැඟදෙන දෙයක්. දැන් ඒකට හා වුණොත් ප්‍රශ්නයක් නෑ. ඇයි? ඒක හැමතිස්සෙම තියෙන්නේ තමන් කැමති විදිහට. ඒක නිසා හා වෙන සැරයක් ගන්න තමන්ට ඉන්නේ සතුටක්. ඒක නිසා කවදාවත් දුකටපත් වෙන්නේ නෑ. එහෙනම් මේ ලෝකේ නිච්ච වස්තුවක් තියෙනවනම් නිච්ච කියලා වස්තුවක් තියෙනවනම් අන්නේ නිච්ච වූ වස්තුවට මක් උනාට කමක් නැද්ද? තණ්හා උනාට කමක් නැහැ.
නිච්ච වූ එකම එක වස්තුවක්වත් මේ ලෝකේ තියනවද? තියෙන්න විදිහක් නැහැ. ඇයි? මේ ලෝකේ පවතින හැම වස්තුවක්ම හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. අන්න බලන්න. දැන් අනිත්‍ය කියන එක ගන්න පුළුවන්ද කියලා. අනිත්‍ය කියන එක අරගෙන කොහේද හේතු බලවාදෙට මේක දාන්නේ? අනිත්‍ය කියන එක හැබැයි තියෙනවා. නැත්නම් එහෙම නැහැ. ස්ථිරව පවතින්නේ නැහැ මේ ලෝකේ කිසි දෙයක්. ඒක හරියට හරි. එකක් ගන්න ඕනේ. ඊට වඩා දෙන් ගැඹුරට ගිය හේතුඵලවාදයක් තියෙනවා සාස්ත්‍රවාදී දේශනා කරු. මේක මිස්සුනක් මිස්සුනා. මේක මිස්සුනා කියලා කියන්නේ බෑ. හේතුඵලවාදී දැනගත්ත කියන්නේ පටිච්ච සමුප්පාදයේ අවබෝධය. නම් වශයෙන් නෙමෙයි. නම් වශයෙන් දැනගත්ත කියලා නිවන් දකින්නත් බෑ. සෝවන් වෙන්න බෑ නම් වශයෙන් දැනගත්ත කියලා. ඒ හද්ද උපාදි වැඩ කරන මිනිස්සුත් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා කියන්නේ. ඕම දන්නවනේ එහෙම කිරිත ඕන තරම් ඉන්නවනේ. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. මේ හේතුඵල ධර්මය අවබෝධයට එනවා. එහෙනම් යම් කිසි වස්තුවක් හේතුන්ගෙන් හැදිලා තියෙනවා නම් ඒක තමන්ට ඕන විදිහට තියන්න බෑ. තමන්ට ඕන විදිහට තියන්න බැරිද ඒකට? හිත ඇලෙවුවොත් එහෙම. මොකද වෙන්නේ? දුකකින් තමයි කෙලවර වෙන්නේ. අන්න දුකට හේතුව තෘෂ්ණාව. එහෙනම් නැති කරන්න ඕනේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කරන්න ඕනේ මොනවට තියෙනද? මේ වස්තුන්ට තියෙන. ඕනෙම දෙයකට තියෙන තෘෂ්ණාව නැති කරන්න. තෘෂ්ණාව නැති කරන්න නම් මේ තියෙන දෘෂ්ටිය නැති කරගන්න ඕනේ. දෘෂ්ටිය මොකද්ද? මේ ලෝකේ තියෙන වස්තු තමන් වශයෙන් තියෙනවා කියන දෘෂ්ටියක ඔබ ඉන්නවා. ඒ තියෙන හින්දා තමයි ඒකට මකුනේ ඇලුනේ. තියෙන හින්දා නෙමෙයි. තියෙනවා කියලා ගත්ත දෘෂ්ටි. තියෙනවා කියලා හිතිච්ච නිසා ඒකට ඇලුනා. අන්න තණ්හාව. එකයි කියන්නේ මේ තන්හි හාවීම කියලා කියන්නේ මේ තන මොකද්ද? තමන් වශයෙන් තියනවායි කියලා හිතෙන තැන. අන්න එතනට හා වෙනවා ටක් ගන්න. එතනට හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? දැන් අරගමක් වෙනවද? තමන් වශයෙන් තියෙන එකක් නෙමෙයි. ඇයි හේතු වෙනස් වුණොත්මක් වෙනවද? ඵල වෙනස් වෙනවා. හේතු හැදිලා තියෙන්නේ තව හේතුන්ගේ. දැන් ඔය හේතුව කියන එකත් තව හේතුවක ඵලයක්. දැන් මොකද වෙන්නේ? මේ හේතු ජාලයක ඵලයක් නේ තියෙන්නේ. කොහෙන් මොන හරි වුණොත් එහෙම මොකද වෙන්නේ? ටක් දැලා මේක නැතිලා යනවා. මේක නැති වෙලා මේක වෙනස් වුණා කියලා කියන්නේ දැන් තවන්ගේ කැමැත්ත දෙන්නේ මේ තියෙන්නේ. දැන් අම්මා කියන කෙනාව ගන්නවා. ඔබ කැමති අම්මා කියන කෙනා ඔය දැන් ඉන්න විදිහට. නිරෝගීව බොහොම හොඳ ලස්සනට ඉන්නවා දැන්. අතක් කැඩීච්ච අම්මට කැමති. ඒ කියන්නේ අම්මගේ අතක් කැඩෙනවට එහෙම කැමතිද? නෑ. අම්මගේ මූණ හිච්චෙනවට එහෙම කැමතිද? නෑ. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔය එදින අම්මා කියන තැනට ඇලිලා ඉන්නවා දැන්. ඇලිලා ඉන්නේ මොන දෘෂ්තියෙන්ද? මේක මගේ වශයෙන් තියෙයි කියලා හිතාගෙන. දැන් අම්මා කියලා කියන්නේ මොකද්ද? අනිච්ච වස්තුවක්. ඇයි අනිච්ච? හේතුන්ගෙන් හැදිලා තියෙන එකක්. හේතුන්ගෙන් හැදිලා තියෙන නිසා තමන් වශයෙන් තියන්න බෑ. හේතුන්ට ඕන විදිහටයි ඒක තියෙන්නේ. එහෙනම් අම්මා කියලා කියන්නේ හේතු සමූහයක ඵල සමූහයක්. අන්න ඔතනදි තමයි තියෙන්නේ කර්මඵල වාදය කියන එක බුදුහාමුදුරන්ගේ සාසනයට එන්නේ. කවුරුහරි කිව්වොත් මේ බුදුහාමුදුරන්ගේ සාසනේ හේතුඵලවාදය විතරයි කර්මඵලවාදයක් නැහැ කියලා. ඒක ඉතින් මෝඩ කතාවක්. කර්මඵලවාදයත් එහෙමම තියෙන මොකද මේ මේවා යන ප්‍රශ්නද මම එහෙම උත්තර දෙන්නේ. තමාර මේ කියලා තියෙන බුදුහාමුදුරන්ගේ ධර්ම හේතුඵලවාදය විතරයි කර්මඵලවාදයක් නැහැ කියලා. මේ ලෝකේ කර්මය ගැන කියන්න පුළුවන් එකම උත්තරය කවුද? බුදුහාමුදුරුවෝ. කර්ම විශ්ේ අචින්තය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකයි බුදු කෙනෙකුට විතරයි කියන්න පුළුවන් හිතන්න පුළුවන්. උඹලට හොඳ අනුමාන වශයෙන් හිතාගෙන ඉන්න කියලා මම මේ කියනේ වටන්නේ. පරදෙන ඉඳන් යොත්තේ පිස්සෙක් කියලා තමයි නතර වෙන්නේ කියලා. කර්ම විශේෂයක් කිව්වේ. හිතල ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. තව කර්මඵලවාදී මෙතන දෙනවා. මේ අම්මා කියලා කියන්නේ මොකද්ද? හේතු සමූහයක ඵල සමූහයක්. ඔය ඔගේ හේතු කීපයක් අතර දිනවම නේද? කර්මය කියන එක. අම්ම හැදිලා තියෙන එක හේතුවක් තමයි කර්මය. එහෙනම් කර්මය වෙනස් වුණොත් මොකද වෙන්නේ? අම්ම ආපු බල්ලෙකුට පොල්ලකින් ගහන කකුල් දෙක අල්ලනවා. දැන් මොකද වෙන්නේ? අම්ම වාහනය යනවා. යනකොට වාහනයක් තියෙනද කකුල් දෙකම මෙතනින් කල්ලනවා. දැන් ඉතින් ඔබ මෙහි ඉඳලා මොකද කරන්නේ? මරලා දොර දීලා අන්න ටිකට් බුක් කරගෙන ලංකාවට යනවා. කොහොමද නැද්ද? දැන් මොකද ඔබ කරගත්තේ? ඇයි ඔබ ඇන්නේ? ඇයි දුක හිතුනේ? ඇලුනේ. තමන් වශයෙන් තියෙයි කියලා හිතන්නේ. නමුත් එහෙම තියෙන එකක් නෙමෙයි. අම්මා කියන එක නෙමෙයි ඔබ ඇලුනේ. අම්මා මේ ඉන්න විදිහට. අම්මා මේ ඉන්න විදිහ හොඳයි කියලා ඔබ ඇලුනේ. හඳුන් එක ඇනිච්ච අම්මා කියලා දැන්නේ නෙමෙයි ඔබ ඇලුනේ. ඔබ කැමති නේ අම්මේ හකුල් දෙක ගන්නවා. ඔබ කැමති හකුල් දෙක තියෙනවා.
අවදානම් අම්මේ හසුනේ කැඩුනා. දැන් ඔබට දුකයි. ඇයි හේතුව? දැන් ඔබ ඔබේ කැමති විදිහට නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ දිනවලදී ඔබ පොඩි කාලේ ඉඳලා මතක ඇති කාලේ ඉඳලා මේ දක්වා නැත්නම් අනාදිමත් සංසාරේ ඉඳලා මේ දක්වා දුකටපත් වුණා නම් දුකටපත් වුණේ එකම හේතුව තමයි මොකද්ද? තමන් කැමති විදිහට නැති එක. වෙන මොකුත් නෙමෙයි. තමන් කැමති විදිහට නැති එක. පොඩි එකෙක් බලාගෙන ඉන්නවා ඔහුගේ රැවුල වෙනකම්. ඔහුද නැද්ද? ඔහුගේ කැමති විදිහටම ඔහු බලන් ඉනෝ චිත්‍රපටියක් බලලා ඒකේ ඉන්න වීරයා හොඳට යන්තම් දැලි රැවුල වවාගෙන එහෙම ඉන්නේ කෙනෙක් ඉන්නවා. දැන් ඌට ඕනේ මොකද්ද? ඒ தත්ත්වේ මවා ගන්න. දැන් ඒ தත්ත්වේ මවා ගන්න ඕන නම් ඌ හැමතිස්සෙම බලන් ඉන්නේ මොකද්ද? මගේ රැවුල වැවෙනකම්. ඊට පස්සේ රේදරයන් අරගෙන පොඩ්ඩක් අතුල්ලත් ගන්නවා. එහෙනම් මින් උදේ ඌ ඌ ඌ ජරා ඌ ඌ මේ මේකෙන් ටික ටික මේ වයසට යන එක හොඳයි නියුත්. දැන් ඌ හැබැයි මේකට තමයි ඌ කැමති නැත්තේ. හේතුව මොකද්ද? ඌ කැමැත්තේ නැහැ දැන් මේක. එහෙනම් මේ ප්‍රශ්නේ මේ දුක කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙන තියුදුනේ කැමැත්තේ තියනවද නැද්ද කියන එක. කැමැති විදිහ තියෙනවා නම් එච්චරයි. වයසට ගියත් කමක් නැහැ. මේ මේ දැන් ගියත් කමක් නැහැ කැමැත්තේ තියෙනවා. ඒකෙන් තමන්ගේ හතුර දැන් ධම්මක බැවියා කියලා හිතාගෙන ඉන්නේ. හතුරගේ විනාශේවත්. හතුරාගේ අනිත්‍යතාවය. වැරදි යාම. තමයි ඔබගේ මොකද්ද? කැමැත්ත. ඔබගේ කියලා කිව්වේ සාමාන්‍ය මනුස්සකගේ කැමැත්ත ඔබගේ නෙමෙයි. එහෙනම් තමන්ගේ කැමැත්තට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකේ සැරිසරන්න හේතුව තමන්ගේ කැමැත්තට තියනවා කියලා ගත්ත දෘෂ්ටිය. මේ දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඔබ මේක සැරිසරනවා. මෙන්න මේක නම් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළවන් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේ ලෝකේ තමන්ගේ කැමැත්තට නැති බව හැමෝම හිතන් හිටියේ මොකද්ද? ඔබ හිතන් හිටියේ තමයි මොකද්ද? බුදුබණ අහන්නට කලින් ඔබ හිතන් හිටියේ ඕකම තමයි මොකද්ද? මේ ලෝකේ තමන්ගේ කැමැත්ත තියනවා කියන එක. තමන්ට ඕන විදිහට මේක තියෙනවා. ඒක නිසානේ බය නැතුව ඕන එකකට යන්නේ. ඒක නිසා ඊළඟ අද්දවේටත් යන්නේ. ඔබ ඒකාන්තයෙන්ම දන්නවනේ ඊළඟ අද්දවේ අමුමහ නරකාදි ගත වෙනවා කියන මැරෙන්න කැමතිද? ආයි උපදින්න කැමතිද? නැහැ. එහෙනම් අපාද භව කියන එක ඔබට තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒක නිසා තමයි ඕන එකක් කරගෙන ඉන්නේ. කවුරුන් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට සතියක් දෙනවා. මේ සතිය ඇතුළත දෙවි කෙනෙක් ඕනේ රජවරු හිටියේ. මේ ගෙදර සතියක් ඇතුළත උඹ මේ මාලිගාව හැදුවේ නැත්තම් මෝ කිඹුලන්ට දානවා. දැන් ඔබ උඩ පැනපැන්න අතරට ඉන්නවද? උඩ පැනපැන්න අතරට මට තව රස්සාවක් තියෙනවා, මට තව ජොබ් එකක් දෙනවා, මම ඒකට ගිහිල්ලා ආවිල්ලා මේක කරන්න නම් මතුමනි කියනවා. නෑ ලන්දුවට ඉඳලා තියෙන තමන්ගේ ජීවිතේ. මහා දුකක් මේ ඉඳලා තියෙන ලන්දුවට. එන රස්සාවල ඔක්කොම පැත්තකට දාලා ඔබම ගත කරන්නේ. නිදාගන්නෙත් නැතුව මහා වීරයක් අරගෙන මොකද කරන්නේ? මේ වැඩ කටයුත්ත කරනවා. අර කියපු ගේ හදන්න රජුරා නැත්තම් හිඹුලන්ට දානවනේ අල්ලලා. ඒකනේ බින්ග බින්ග දිවි හිමියෙන් මේක කරගන්න කියලා කියන්නේ. කොයි මොහොතේ මොනව වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ගියොත් ඉවරයි. මං කිව්වා කියලා ඔතන ඉඳන් මතක තියාගන්න. ගියොත් ඉවරයි. මේ මේ කය අතහැරුණා නම් ඉවරයි. ලොකු පිනකට කය ලැබුණේ. මේක අතහැරුණොත් ඉවරයි. ඉතින් මේක තියෙන වෙලාවෙ මේක කරගන්න. තියෙන වෙලාවෙ මේක කරගන්න. මේක කරගන්න නම් මේ අවබෝධයට එන්න. මම මේ සද්ධාම් මොකුත් වෙන මොකුත් කතා කරන්නේ නැහැ ඔබත් එක්ක. මේ මේ මම කතා කරන්නේ තර්කානුකූල දෙයක්. තර්කයට ගැළපෙන දෙයක්. බෝල හතරක් මෙතන තිබ්බොත් තව බෝල දෙකක් මෙතනට ගෙනාවොත් බෝල කීයද? ඒක උත්තර දෙන්න ඔබට පුළුවන්නේ තර්කානුකූලව ඔබට උත්තර දෙන්න පුළුවන්. බෝල පහක් මෙතන තියෙන එක දෙකෙන් වැඩි කළා. ඒකට තුනක් එකතු කළා. ඒක හතරෙන් බෙදුවොත් කීයද? ඔබට හිතන උත්තරයක් දෙන්න පුළුවන්. මං අහන්න මං කියන්නේ මේ බණක් කියනවා කියද ඒ වගේ දෙයක් මේ කියන්නේ. ඔබ අහලා තියෙන නේද මේ ලෝකේ හැම දෙයක්ම හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ කියලා? හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. ඔන්න බුදුහන්සේලාගේ දේශනාව. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතුන්ගෙන් හටගත්ත දේවල් තියෙනවා හේතු නැති වීම නිරුද්ධ වෙලා යනවා. එහෙනම් ඔබගේ කය කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ඵලයක් නෙමේද? එහෙනම් හේතුකට මොනවා හරි වුණොත් එහෙම ওই ඵලය වෙනසෙනව නේද? මේ විවරණාමයට වෙනසිලා යනව නේද? ඒක නේද ඇත්ත தත්ත්වය? එහෙනම් ඔය කය හැදිලා තියෙන හේතු සමූහයක ඉන්න. ඒ පොතරකට හරි මොනවා හරි වුණොත් ඕක ඉවරයි නේද? මේ පීඩක කියලා කියන්නේ මොකද්ද? ඵලයක්. මේක හේතු සමූහයක ඵලයක් නේද? මේක ඇතුලේ මොන තරම් ගැජට් කෑලි තියෙනවද? ඔය එක ගැජට් කෑල්ලක හරි කම්බියක් ගැලවුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේ TV එක බලන්න බෑනේ. ඔව්ද නැද්ද?
එහෙනම් ඔබ හිතන් ඉඳලා මේ ටීවී එක මගේ කැමැත්තට මට ඕන විදිහට තියනවා කියලා. ඒක බොරුවක්. ඒක දුරින් ඔබ මහා දුකකටපත් වෙනවා. හේතුව මොකද්ද? මේක ඇතුලේ මොනවා හරි මීයක් රින්ගල මොකක් හරි වයර් එකක් කැපුවා. දැන් මොකද වෙන්නේ? අනිත් ඔක්කොම හොඳට තියෙනවා එක තැනක පොඩ්ඩක් ඩැමේජ් වෙලා. දැන් මේක බලන්න බෑ. මේකේ අවසාන ඵලය වෙන්නේ නැහැ. මේකේ අවසාන ඵලය තමයි ඔබට කැමති එක. ඉතින් ඔබ මොකක් හරි එකක් channel එකක් බලනවා. ටීවී එක ඔක්කොම හොඳයි. අර එමෙ මොන හරි නේන රේඩාර එකක් කැපෙනවා කොහෙද තියෙන්නේ. දැන් ඉන්ටර්නෙට් ලයින් එක හරියට එන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය මොකක් හරි එන channel ලයින් එක එන්නේ නැහැ හරියට. දැන් මොකද වෙන්නේ ඔබට? දැන් දුකයි. කේන්ටි දුකයි. කේන්ටි කියන්නේ දුකේ ප්‍රතිඵලයක්. එන්නේ නැහැ. දැන් ඔබ වශයෙන් තියන්න බෑ. ඔබ වශයෙන් තියන්න බැරි හේතුව මොකද්ද? මේක හේතුන්ගෙන් හටගත්ත ඵලයක්. ඉතින් ඔබ මේක හරියට තේරුම් ගන්න. මේ හේතුන්ගෙන් හටගත්ත දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒක ඔබ වශයෙන් තියන්න බෑ. මේක දැනගන්න පුළුවන් දෙක වසර ළමයෙකුට කිසිම ප්‍රශ්නයක් නැතු. පුළුවන් දෙයක්ද? එහෙනම් දෙක වසර ළමයින්ට බණ අහන්න බැරිද? සිංහල දන්නවා නම්. පුළුවන්. විසාකව සෝතාපන්න නේ ඔය ටික අහගෙන. දෘෂ්ටි වශයෙන් පහල වෙලා ගියා. ඇත්තනේ නම් කියන්නේ. මේ ලෝකේ පවතින ඒවා මගේ වශයෙන් තියන්න බෑ. හේතුව මොකද්ද? හේතුන්ගෙන් හටගත්ත දෙයක්.